රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු රාජපක්ෂල අපරාධ කරන තමයි සජිත් ගේන්නේ කියනෝනේ හිමි කෝ 2015 අපරාධ කරේ කවුද අප්පු හමිලා මං අහන්නේ ඇත්තට 2015 මේ රටේ ජනතාව අපරාධ කරේ කවුද කවුද අපරාධ ලංකාවේ පළවෙනි වතාවට 62 ලක්ෂ හමාරක් ඊට වඩා වැඩි ජනතාව චන්දපොලට ගිහිල්ලා කතරේ ගාලා අපරාධ කරේ කවුද අප්පු හමිලා නෑ රාජපක්ෂල දැන් ආයේ රාජපක්ෂල අපරාධ කරන්න කියන ඒ කියන්නේ වෙන රාජපක්ෂලා ටිකද මැද බලුනේ හැර වෙන ටීම් එකක් නෑ ඒ ටීම් එකමයි එහෙනම් මොකද උනේ ඒ රාජපක්ෂලාට රැකවරණ දීලා ආරක්ෂා කරේ කවුද මෛත්‍රී රනිල් සාගල සජිත් කඳවුර තමුනාසල දන්නෝ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ඡන්දේ පරදිනකොට බැසිල් රාජපක්ෂ සාටකේ ගලවලා නේද ජාතික ඇඳුමක් ගලවලා කලිසම කමිස ඇඳගෙන නෝනත් එක්ක තනියම එයාපෝට් එකෙන් පැන්න ඇමරිකාව ගෝඨාභය රාජපක්ෂ ගෙදර හිටපු අලි ටික වනාගුඩ කැම්ප් එකට බාර දීලා ගෙදර හිටපු මිනි මෝරු ඇති කරන මාළු ටැංකිය බිඳලා නිර්යාණ ගෙදරට ගියා මහින්ද රාජපක්ෂ එයා තමන්ගේ නායකත්වයෙන් තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ නායකත්වයෙන් බලවාහරලද නේද එළියට යන ලද පක්ෂෙන් ඉවත් කරලද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා දෝතිම්ම බාර දුන්නා එයි බයට මට මෛත්‍රීපාල මහත්තයා දවසක් කිව්වා 2015 ජනවාරි මාසේ 8 ජනාධිපතිලා සති දෙකකට යන්න කලින් නාමල් හම්බුණාක්ව චමල්ගේ ගෙදර නාමල්ගේ පිටට අත තියෙනකොට වෙවුලුවා කිව්වා බයට එයි අපරාධකාරයා තමයි අපරාධේ තරම දන්නේ හොරා තමයි හොරකමේ තරම දන්නේ එමෙ හිටපු රාජපක්ෂලා යලි නාවල පිරිසිදු කොට නේද සුදු පිරුවටෙන් අඳව නැවත රටේ ජනාධිපති වරණ දක්වා ඉදිරිපත් කිරීමේ ගමන ගෙනාවේ කවුද රනිත් සජිත් සාගල මෛත්‍රී එනිසා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයට කිසිදු යුක්ති සහගත අයිතියක් නැහැ ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන්න රාජපක්ෂලා අපරාධ කරන්න කියලා එහෙනම් මම එක්සත් ජාතික පක්ෂිකයන්ට කියන්නේ තව දුරටත් ඔබ රාජපක්ෂලා අපරාධ කරන්නේ කියලා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න එපා එයි එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලන නායකයෝ ඒගොල්ල සමග ඉතාම සමීපතම කුළුපග විතුරන් මෙරටේ තාමත් ප්‍රධාන වශයෙන් නොවිසිඳුණු රටේ ජනතාව දැනගත්තු නැති කාරණු දෙකක් තිබෙනවා එකක් ජනවාරි මාසේ 8 වෙනිදා ඡන්ද ප්‍රතිඵල මුළුමනින්ම නිකුත් වෙන කලින් රනිල් වික්‍රමසිංහ අරලිය ගාමන්ත්‍රීට ගිහිල්ලා කරපු සාකච්ඡාව මොකද්ද තාම මේක මහින්ද කියන්නේ නැත්නම් රනිල් කියන්නේ දෙන්න එකිනෙක අයපෙන සාකච්ඡාව ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ගිය අවුරුද්දේ කුමන්ත්‍රණය සිද්ධ වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගාමාත්‍ය දුරෙන් අයින් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා අග්‍රාමාත්‍ය දුරේ වාඩි වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ අරලිය ගාමන්ත්‍රී කොටුණා ගෝඨාභය රාජපක්ෂ මහා රාත්‍රී අරලිය ගාමන්ත්‍රීට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ හම්බුණා අපිට කියලා කරපු සාකච්ඡාව මොනවද කියලා ගෝඨාභය කියන්නේත් නැහැ රනිල් කියන්නේත් නැහැ මේගොල්ල සමීප කුළු මිතුරන් කුළු පඟ මිතුරන් මතක තබාගන්න එක්සත් ජාතික පාක්ෂිකයෙක් කවුරු හරි කල්පනා කරන රාජපක්ෂ පරාද කරන්න ඡන්දෙ දෙන්න කියලා මම ඒගොල්ලන් ඉල්ලා හිටින්නේ ජනවාරි මාසේ 8 වෙනිදා 9 වෙනිදා පාන්දර රනිල් මහින්ද හම්බෙලා කරපු කතාවක් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණයෙන් පස්සේ ගෝඨාභය අරලිය ගාමන්ත්‍රීට ගිහිල්ලා රනිල් එක්ක කරපු සාකච්ඡාවත් රටට කියන්නේ මේගොල්ලෝ යාළුවෝ එනිසා එක්සත් ජාතික පාක්ෂිකය කල්පනා කරනවා නම් රාජපක්ෂලා පරාද කරන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න කියලා දෙන්න එපා breaking.lk